ශ්‍රී ලංකාව චමින්දවාස් කියන ලෝකමට්ටමේ වේග පන්දයවන්න බිහි කළාට පස්සේ බිහි කරපු ලෝකමට්ටමේ සුපිරි වේග පන්දයවන්න තමයි ලසිත් මාලිංග. මාලිංග සීමිත පන්දුවාර තරඟවලදී මොනතරම් ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීලා තියෙනවද කියන එක ක්‍රිකට් ලෝකයට අමතක වුණාට ප්‍රේක්ෂකයන්ට නම් අමතක නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ වෙද්දී ඉන්න ජ්‍යෙෂ්ඨතම වේග පන්දයවන්න විදියට හඳුන්වන්න පුළුවන් ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටට සම්දීමට සැරසෙන බව ලංකාවේ මාධ්‍ය වගේම ජාත්‍යන්තර මාධ්‍යත් පසුගිය දවස්වල වාර්තා කරලා තිබුණා. මාලිංග පසුගිය කාලේ දේශීය තරඟවල වගේම දැන් ක්‍රියාත්මක ග්ලෝබල් T20 තරගාවලියේ ඉහළ දක්ෂතා පෙන්වලා තියෙනවා. මේ විදිහට කොතරම් දක්ෂතා පෙන්වුවත් වත්මන් තීරණ කමිටුව මාලිංගට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම නිසා මාලිංග මේ තීරණය අරගෙන තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ආරංචි ගැන තවම මාලිංග නිල ප්‍රකාශයක් සිදු කරලා නැති වුණත් ඉදිරියේදී මේ තීරණය ප්‍රකාශයටපත් කරනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මේ විදි ග්ලෝබල් T20 තරගාවලියට ක්‍රීඩා කරන මාලිංග කැනඩාවේ ඉඳන් මෙරටට පැමිණි වහම මාධ්‍ය හමුවක් ඇඳවලා සිය සංගමීය ප්‍රකාශයටපත් කිරීමට නියමිත බවයි ආරංචි වෙන්නේ. මේ අවුරුද්දේ IPL තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දුවේමී පුහුණුකරුවෙක් විදියට කටයුතු කරපු මාලිංග ඉදිරියේදීත් පන්දුවේමී උපදේශකෙක් විදියට කටයුතු කරන්න අදහසක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩලු 101ක් එක්දින කඩලු 301ක් වගේම T20 කඩලු 90කුත් බිඳ දාලා තියෙන මාලිංග ශ්‍රී ලංකාවට ලෝක උස්නානයක් ලබා දෙන්න කණ්ඩායම මෙහිමත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ සම්දිස්ථානයක්. මාලිංග මොන විදිහේ තීරණයක් ගන්නවද කියලා අපිට ඉස්සරහ දින කීපයේ දැක ගන්න පුළුවන් වෙයි. ඔයාලා හිතන්නේ මාලිංගට සමුගන්න කාලේ හරියද? නැත්නම් 2019 ලෝක උස්නානයේත් නියෝජනය කරන්න ඕනද කියලා ඔයාගේ මතයත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මතු subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ තවත් අලුත් දෙපිරි තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව තුලින් පාට සුබ දවසක්.